මාදයාබර ප්‍රේමවන්තේනි පැහැදිලිවීමත් ඇහුවාද සාමාන්‍ය සමයේ 34 වෙනි ඉරුදින අද අපි ජනවන්දනා වසරේ අවසාන ඉරුදිනට ඇවිල්ලා ඉන්නේ එතකොට ලබන ඉරුදින ඉඳන් අපි ආගමන සමයේ පටන් ගන්නවා ඉතින් මේ අද දවසේ 34 වෙනි ඉරුදින අපි සමරනවා ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය මේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය පැවැත්වීමට හේතු දෙකක් තියෙනවා එකක් තමයි මම කිව්වා වගේ ආගම සමය ආරම්භ කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය සමය අවසන් කරන්න උන්වහන්සේගේ මේ මංගල්‍ය යොදාගෙන තියෙනවා ඒ වගේම තමයි මේ මංගල්‍ය මුලින්ම ශුද්ධෝ සභාවට හඳුන්වලා දෙන්නේ ශුද්ධෝතම 11 වන පයස් පාප් වහන්සේ 1925 දී උන්වහන්සේ මේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය හඳුන්වා දෙන ප්‍රධානම හේතුව වන්නේ පළවෙනි ලෝක යුද්ධය පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ බැට කාලා ඉන මිනිස්සුන්ට ක්‍රිස්තු රජාණන් නැත්නම් රජ කෙනෙක් කියන්නේ කවුද කියන දේ ලෝකයට ඒත්තු ගන්වන්නට ලෝකයට කියා දෙන්නට තමයි මේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය හඳුන්වලා දුන්නේ. ඇත්තට බැලුවොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ රජ කෙනෙක්ද? ඔහු ප්‍රේමවන්තයනි. අපි පැරණි ගිවිසුමට පොඩ්ඩක් හැරුණොත් එහෙම අපිට පැරණි ගිවිසුම තුලත් ක්‍රිස්තුස් වහන්සේ රජ කෙනෙක් විදිහට මේ ලෝකයට එන ආකාරය ගැන අනාවෙකි දිවසිවරුන් විසින් ප්‍රකාශයට පත් කළා. අපිට අවස්ථා කිහිපයක් බලන්න පුළුවන්. ඉශායා දිවස් ප්‍රසාදතුමාගේ පොතේ උන්වහන්සේ මෙහෙම කියනවා අපට ලදරුවෙක් උපන්නේය අපට පුත්‍රයෙක් දෙන ලද්දේය එතුමානෝ අපේ රජු වනසේක එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය ප්‍රතාපවත් දෙවිතුමානෝය සදාතන පියානෝය සාමේ කුමාරයානෝයයි කියනු ලබනසේක ඒසාය දිවස් ප්‍රසාදතුමා හරි ලස්සනට උන්වහන්සේව හඳුන්වලා තියෙනවා ඒ වගේම මේකා දිවස් ප්‍රසාදතුමත් එම්බා බෙත්ලෙහෙම් ඒ ප්‍රතා තේ ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නේය එහෙත් ඊශ්‍රායෙල් කෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැගී එන්නේය එතුමානෝගේ පෙළපතේ මුල දුරාතීතයෙන්ද පැරණි යුගාන්තයෙන්ද එන්නකි ඉතින් පැරණි ගිවිසුම තුලත් මේ වගේ අපිට ඕන තරම් උදාහරණ ගන්නට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ රජ කෙනෙක් ආකාරයෙන් මේ ලෝකයට එන බව ප්‍රකාශ කරන්නට එතක ප්‍රේමන්තින් අපි නව ගිවිසුමට ආවම නව ගිවිසුම තුලත් අපිට පෙන්වා දෙන උන්වහන්සේ රජ කෙනෙක් ආකාරයෙන් හඳුන්වලා දුන්නු ආකාරය ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පස්සේ නේ ශාස්ත්‍රවරයාණන් තුන් දෙනෙක් පෙරදිගේ ඉඳලා ආවා රජ කෙනෙක් ඉපදිලා ඉන්නවා අපි උන්වහන්සේව බලන්නට තමයි ආවේ කියලා කියනවා ඉතින් උන්වහන්සේව රජ කෙනෙක් විදිහටම පෙන්වනවා ඒ වගේම තමයි අපි අහලා දෙන ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත නේ උන්වහන්සේගේ නාමාවලිය අපි අහලා තියෙනවා එතකොට ඒ නාමාවලියෙන් ගිහිල්ලා ගිහිල්ලා එහෙම දිගටම යනකොට අපිට හම් වෙනවා උන්වහන්සේ දාවිත් රජතුමාගේ පෙළපතෙන් පැවතගෙන එන්නේ කියලා. ඉතින් උන්වහන්සේ රජ කෙනෙක් කියලා අපිට එතනත් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා ගොබ් ඉරුදින නේ ස්වාමින් වහන්සේ ජෙරුසලමට වඩනකොට හෝසානා කියලා ඔලිවතු දාලා උන්වහන්සේව පිළිගත්තා. ක්‍රිස්තු රජාණන්ට ස්තෝත්‍ර වේවා. නේ උන්වහන්සේව පිළිගත් ආකාරයේ අපිට පෙන්වා දෙනවා නව ගිවිසුම තුලත් ඒ වගේම තමයි ප්‍රේමවන්තයනි ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පස්සේ උන්වහන්සේව කුරුස ගසේ එල්ලලා ඉන්න කොටත් ඒ කුඩින් ගැහුවේ ජුදෙව් වරුන්ගේ රජු කියලා ඉතින් මේ වගේ අපිට පෙන්වා දෙනවා ජේසුස් වහන්සේ අපේ මේ ලෝකෙට ආවේ රජ කෙනෙක් විදිහට හැබැයි ප්‍රේමවන්තයනි අපි රාජ්‍ය කෙනෙක් කියන
ඒ නම ගත්තාම නැත්තම් ඒ පුද්ගලයා දිහා බලනකොට අපිට ටග්ගාල රූපයක් බැවෙනවා නේ සම අපිත් අපේ ලංකාව දිහා බැලුවොත් එහෙම රාජධානි ගණනාවක් තිබ්බ විජය රජතුමාගෙන් පටන් අරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එනකම් 295 දෙනෙක් විතර රජවරු මේ ලංකාවේ හිටපු ස්ථානයක් ඉතින් අපි අහලා තියෙනවා මේ රජ කෙනෙක් කියන්නේ කවුද නේ මේ රජතුමෙක් කියලා ගත්තම අපි දන්නවා පාලකයෙක් රටේ ප්‍රධානියෙක් ඔහුට බලයක් හිමි වෙලා තියෙනවා ඔහු තමයි රට පාලනය කරන්නේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ මේ රජුරුවෝ නේ ඒ වගේම තමයි හැබැයි මේ රජුරුවන්ගේ පොඩි වෙනසක් තියෙනවා මේ රජවරු ගොඩාක් වෙලාවට හිතවන්නේ තමන් ගැන නේ ඒ කාලේ ඉඳපු රජුරුවන් ඉඳලා මේ මෑත කාලෙත් බිහිවෙච්ච රජුරුවෝ ඉන්නවනේ ගොඩාක් අය හිතුවේ තමන්ගේ නම තමන් ගැන මම මොනාද කරේ මම කොච්චර වැව් කරාද මම කොච්චර රාජධානි කරාද මොච්චර මාලිගා හැදුවද මට කොච්චර හමුදාවක් ඉන්නවද කොච්චර ප්‍රදේශයක් මට මගේ අරජි තියෙනවද මම තව කොච්චර අල්ල ගන්න ඕනද නේ ඒ වගේම අපි අහලා දෙන අන්තපුර මේ හැම දෙයක්ම රජුරුවන්ට තිබ්බා මේ හැම දෙය තුලම තමාගෙන තමා මූලිකත්වයේ දුන්නේ දෙන හිටියා කීප දෙනෙක් නේ රට ගැන හිටපු රජවරු හිටියා මම බහුතරයක්ගේ තිබ්බේ මෙන්න මේ ආකල්පය හැබැයි ප්‍රේමවන්තයනි අපි ක්‍රිස්තුස් වහන්සේ දිහා බලපුවාම ක්‍රිස්තුස් වහන්සේ රජ කෙනෙක් විදියට අපිට හඳුන්වලා දුන්නාට උන්වහන්සේ මේ හැම රජ කෙනෙක්ටම වඩා හාත්පසින්ම වෙනස් රජ කෙනෙක් උන්වහන්සේ මේ ලෝකයට ආවේ තමන්ගේ බැටලුවන් වෙනුවෙන් තමන්ගේ මිනිසුන් වෙනුවෙන් තමයි මේ ලෝකයට රජ කෙනෙක් විදියට ආවේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ අපිට පෙන්නවා රජ කෙනෙක් විදියට කොහොමද ජීවත් වෙන්නට ඕන උන්වහන්සේ ඒක තමගේ ජීවිතය තුළින්ම පෙන්නවා ප්‍රේමවන්තේනි ඒ තමයි ආදරය ආදරය කරන රජ කෙනෙක් තමයි අපිට බිහි වුනේ හදවතේ රැඳුණු රජ කෙනෙක් තමයි අපිට ඉන්නේ අවුරුදු 2000ක් ගත වෙලා ගිහිලත් උන්වහන්සේ ගැන කතා කරන්නේ උන්වහන්සේ ගැන සිහිපත් කරන්නේ වෙන මොනාවත් හින්දා නෙමෙයි උන්වහන්සේගේ ජීවිතයේ දැක්ක ඒ ආදරය හින්දා ආදරය පෙන්වවා ගිමු උන්වහන්සේ ජීවිතයේ පූජා කරලා තම ජනතාවට තියෙන ආදරය උන්වහන්සේ අපිට පෙන්වුවා ඒ වගේම තමයි උන්වහන්සේ ආදරය පෙන්වුවා විතරක් නෙමෙයි උන්වහන්සේ අපිට කියා දුන්නා අපිත් ආදරය කරන්න ඕනයි කියලා උන්වහන්සේ කිව්වේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න මෙන්න මේ වගේ රජ කෙනෙක් තමයි ප්‍රේමවන්තයෙනි ඔබට මට ඉන්නේ උන්වහන්සේගේ ජීවිතය දැක්කහම උන්වහන්සේ පරාර්ථකාමී පරිත්‍යාගශීලී කරුණාවන්ත දයනුකම්පාවෙන් පිරුණු සමාව දෙන කොන්දේසි විරහිත ආදරය කරන රජ කෙනෙක් උන්වහන්සේ අද සුවිශේෂය තුල ඔබට මට ආරාධනා කරන්නේ අනිත් අයට ප්‍රේම කරන්නට අනිත් අයතල උන්වහන්සේව දකින්නට ඒ උන්වහන්සේ කියනද සුවිශේෂය තුල මම සාගිනිව සිටියෙමි ඔබ මට කන්න දුන්නොය මම පාසව සිටියෙමි ඔබ මට බොන්න දුන්නොය වස්ත්‍ර නැතිව සිටියෙමි ඔබ මට වස්ත්‍ර දුන්නොය රෝගාතුරව සිටියෙමි ඔබ මා බලාගත්තොය හිර ගෙදර සිටියෙමි ඔබ මා බලන්න ආවොය නම් ප්‍රේමන්තේනි මේ අපේ රාජ්‍ය මේ අපි ජීවත් වෙන රාජධානිය ඒක ලස්සන කරන එක ඔබට මට පැවරිලා තියෙන වගකීමක් අනිත් කෙනා තුල අපි ක්‍රිස්තුස් වහන්සේව දකින්නට ඕන අනිත් කෙනාගේ වේදනාව තුල අපි උන්වහන්සේව දකින්නට ඕන අපි ආදරය කරන්නට ඕන ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරනවා වගේ ප්‍රමාණයට අපි දන්නවා අපි ජීවත් වෙන සමාජයේ බලනකොට ආර්ථික වශයෙන් අපි ගොඩ දෙනෙක් හෙම්බත් වෙලා පීඩාවට ලක් වෙලා ඉන්නේ. අපි දන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාට තුන් වේලම කන්න දෙනවද?
ඔවුන් අඳින්න වස්ත්‍රයක් තියෙනවද පාසල් යන පොත්පත් තියෙනවද මේක අපි සමහරලාට දන්නේ අපි ගොඩක් වෙලාවට අපි ගැන විතරයි හිතන්නේ සස ස්වාමීන් වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ විවෘත වන්නට බලන්නට අපි ළඟ තියෙන දේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නට අසනීප වෙච්ච අය ඕන තරම් අපිත් එක්ක ඉන්නවා අපි අල්ලපු ගෙදර ඉන්නවත් ඇති නමුත් අපි පොඩ්ඩක්වත් ගිහිල්ලා බලන්නේ නැහැ ඔබට කොහොමද හොඳින් ඉන්නවද බෙහෙත් ටික බිව්වද දැන් සනීපය දැනෙනවද මේ අපිට කරන්න පුළුවන් දේවල් නමුත් අපි තකන්නේ නැහැ අපි මහන්සි නැත්ත වැඩ තියෙනවා එයාත් එක්ක අපි කතා කරන්නේ කියලා අපි පැත්තකට කරලා දානවා හැබැයි අමතක කරන්න එපා අවසාන දවසේදී උන්වහන්සේ ඔබගෙනුත් මගෙනුත් අහාවි මම පිපාසයෙන් හිටියා ඔබ මට බොන්න දුන්නේ නැහැ මම සාගිනව හිටියා ඔබ මට කන්න දුන්නේ නැහැ මම රෝගාතුරව හිටියා ඔබ මාව බලන්න ආවේ නැහැ කියන ප්‍රශ්නේ උන්වහන්සේ ඔබෙනුත් මගෙනුත් අහන්නට පුළුවන් ප්‍රේමවන්තයනි ඒ වගේම තමයි අද දවසේ උන්වහන්සේ අපිට නායකත්වය ගැන කියා දෙනවා රජ කෙනෙක් නායකයෙක් වුණාම අපි කොහොමද ඉන්නට ඕන මේක අපිට විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න නායකයන්ටත් වැදගත් කොහොමද නායකත්වයක් දරන්නට ඕන තමන් ගැන හිතන්නට නෙමෙයි අනිත් අය ගැන හිතන්නට අනිත් අය වෙනුවෙන් අපගේ ජීවිත කැප කරන්නට තමයි උන්වහන්සේ නායකත්වය දරන්න කියන්නේ එහෙම කරන්න බැරි නම් අපි නායකත්වයේ ඉන්නට සුදුසු නැහැ පුංචි නායකත්වය හරි ඉහළ නායකත්වයකට ගියත් කොයි හිටියත් අපි සේවකයෙක් වන්නට ඕන අපිත් එක්ක ඉන්න අය ගැන අපි හිතන්නට ඕන එහෙම කරන්නට බැරි නම් අපි නායකත්වයේ දරන්නට සුදුසු නැහැ ඒ නිසා ස්වාමීන් වහන්සේට අපි ආශා කරමු මේ අපේ සංඝය ගොඩ නගන්නට අපේ රාජධානිය අපි ගොඩ නගන උන්වහන්සේව අපේ ජීවිතයේ රජුරුවන් කරගන්නට අපි ආශා කරමු ඒ දේ කරන්නට අපි උන්වහන්සේ සමග එකතු වෙන්නට ඕන සක්‍රමේන්තුත් එක්ක උන්වහන්සේව ලබා ගැනීම තුළ උන්වහන්සේ අපේ ජීවිතේ රජුරුව කරගන්නට ඕන අපේ ආශ්‍රාව තුළ අපි උන්වහන්සේව අපේ ජීවිතේ රජ කරගන්නට ඕන එහෙම වුණොත් විතරයි ඔබට මට පුළුවන්කම ලැබෙන්නේ මේ නායකත්වයේ ගුණාංග අපේ ජීවිතයට ඉගෙන ගන්නට සහ අනේකා තුළ ක්‍රිස්තුස් වහන්සේව දකින්නට